ලංකාවේ සිනමා ඉතිහාසයේ දිනකොට පළමු වෙන වර්ණ චිත්‍රපටයේ හැටියට හඳුනන එක මොකක්ද? නීතිගත වෙලා තියෙන මොකක්ද? රංගතුතු. පළමුවෙන්නේ සංස්කරණ ශිල්පිනිය හැටියට ගෞරවය ලබන්නේ කවුද? සුමිත්‍රා පීරිස්. මේ තමයි අපේ ඉතිහාසයේ මේ කාරණාව ලියලා තියෙන විදිහ. හැබැයි ඒට පෙර අපේ වර්ණ චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒට පෙර සංස්කරණ ශිල්පිනිය අපේ සිංහල චිත්‍රපටය සංස්කරණය කරනවා. මේ චිත්‍රපටයට මේ කීර්තියට අත්පත් නොවන්නේ ඇයි? මේ බලපතල ප්‍රශ්නයක්. සිද්ධාන්තික චිත්‍රපටයේ නාමාවලිය සකසාගෙන යද්දී මේ වැරද්ද කොතනද සිද්ධ වුණේ? මේ සිදු වෙන්නේ 1957 ජනවාරි 27 වෙනිදා මරදානේ ක්‍රවුන් සිනමා හලේ තිරගත වෙච්ච චිත්‍රපටයක් එක්ක. චිත්‍රපටයේ නම ගම්බද සුන්දරි. මේ චිත්‍රපටයේ වර්ණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ සංස්කරණය කිරීම සඳහා ඉසබෙලා බ්‍රොහියර් නොමදී කාන්තාව ලාංකික කාන්තාව දායක වෙනවා. හැබැයි ඒ ක්‍රෙඩිට් දෙකම අපි ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයේ මිලිමීටර 16 ප්‍රමාණය චිත්‍රපටයක් වීම. සම්බද වෘතාන්ත චිත්‍රපටයක් සිනමා හලක තිරගත වීමේදී මිලිමීටර 35 හෝ 70 දක්වා විරාජන වර්තමාන නම් එක ඩිජිටල් දෙයක්. නමුත් මුල් යුගයේදී මිලිමීටර 16 චිත්‍රපට අප වෘතාන්ත චිත්‍රපටයේ ලා ගණනය කරන්නේ නැහැ. හැබැයි මේ චිත්‍රපටය නැත්තම් ගම්බද සුන්දරි චිත්‍රපට නාමාවලියට එකතු වුණේ කොහොමද? දැන් අපි මිලිමීටර 16 චිත්‍රපට ගැන කතා කළේ මේ වැඩසටහනේදී කතා කළේ වෙනම කොට්ටාශයක් හැටියට අරගෙන ඒවා ප්‍රධාන සිනමා හලවල තිරගත වුණෙත් නැහැ. නමුත් මේ චිත්‍රපටයේදී ගම්බද සුන්දරි චිත්‍රපටයේදී අප මේක නාමාවලියට එකතු වුණේ කොහොමද? මේක පොඩි වැරද්දක්. ලාංකික චිත්‍රපට ඉතිහාසයේ දුවීමේදී මුල්ම ග්‍රන්ථය හැටියට අපි භාවිතා කරන්නේ ඩීවී සිනමාවත් ලියපු චිත්‍රපට කලාව කියන ග්‍රන්ථය. මේ තමයි අපේ සිනමාව ගැන ලියවෙච්ච මුල්ම කෘතිය. මේ කෘතියේ ලා එතෙක් තිරගත වෙච්ච චිත්‍රපට නාමාවලියට ගම්බද සුන්දරි එකතු වෙලා තියෙනවා. චිත්‍රපටය තිරගත කළා. ප්‍රධාන සිනමා හලකත් තිරගත කළා. හැබැයි චිත්‍රපටයේ මිලිමීටර 16 ප්‍රමාණය චිත්‍රපටයක්. ඒ වගේම චිත්‍රපටයේ ඒ පසු තිරගත කළේ නැහැ. ඒ අපි මේ වැයම මේ ගම්බද සුන්දරි චිත්‍රපටයට නිසි ගෞරවය ලබා දෙන්නට. නිසි ගෞරවය කියන්නේ මේ චිත්‍රපටය 100% ශ්‍රී ලාංකීය චිත්‍රපටය. චිත්‍රපටයේ දායක වන සියලු දෙනා මේ පළවෙනි දශකයේ 1957 කතානායක චිත්‍රපටය ආරම්භ කරා පසු ගම්බද සුන්දරි චිත්‍රපටයේ දායක වන සියලු දෙනා මේ කාර්මික ශිල්පීන් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන්. ඒ පෙර එබඳු චිත්‍රපට දිවුනේ අපිට මුල් ලාංකික අධ්‍යක්ෂකවරු දෙන්නෙක් කියලා කලින් හම්බ වෙනවා. ශාන්ති කුමාර සෙනෙවිරත්න, සෙනෙවිමල වීර. හැබැයි මේ ගම්බද සුන්දරි චිත්‍රපටය නිර්මාණය කරපු ජෝජස් විජේකුමාරත්න සහ ඔහුගේ කණ්ඩායම සම්පූර්ණයෙන්ම චිත්‍රපට දායකත්වය කාර්මික ශිල්පීන් සියලු දෙනා ලංකාවේ. ඒ වගේම මේ චිත්‍රපටය තමයි ලංකාවේ එළි මහනේ රූපගත කරපු ප්‍රථම චිත්‍රපටය. අනිත් චිත්‍රපට සියල්ලම රූපගතලේ චිත්‍රාගාරවල ඇතුලේ. රේඛාව චිත්‍රපටය හදනතුරුම සියලු චිත්‍රපට රූපගතලේ චිත්‍රාගාරවල ඇතුලේ. හැබැයි මේ චිත්‍රපටයේ සහමුලින්ම රූපගතලේ වර්ණ එළි මහනේ. ඒ වගේම මේ චිත්‍රපටයේ භාවිතාතලේ කලර් නෙගටිව් එකක් නෙවෙයි. මෙන්න මෙතනයි වර්ණ චිත්‍රපටයක් ලෙස මේ හඳුන්වා දීමට සම්පූර්ණ වර්ණ චිත්‍රපටයක් ලෙස හඳුන්වා දීමට අපි කවුරු මැලි වෙන්නේ. මොකද මේ චිත්‍රපටයේ කලේ ක්ලැබ් එකේදී කලර් එකතු කරා. ඒ නිසා තමයි මුල් අධ්‍යය රහින්ද මේ යුගයේ මේ චිත්‍රපටයේ තිබිච්ච කලර්ස් වල බොහොම වැරදීම් තිබිලා තිබෙනවා. හැබැයි මතක කරන්න එපා ගම්බද සුන්දරි චිත්‍රපටයේ පිටපත එක් සංරක්ෂණාගාරයක තිබෙනවා. එම ප්‍රිය කණ්ඩායමලා කවර හෝ හේතු නිසා මේ චිත්‍රපටය කාටවත් පෙන්වන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා. මේ චිත්‍රපටය තිබෙන බව ඔහුම මට වතාවක් පැවසුවා. හැබැයි අද වනතුරු මේ චිත්‍රපටය ඔහු කිසිවෙකුට පෙන්වන්නේ නැහැ. මේ ඓතිහාසික චිත්‍රපටය කිසිවෙකුට හෝ එක වතාවක් හෝ දෙක ගන්නට ලැබෙනවා. මේ ඉතිහාසෙ නිවැරදි කළ හැකි. මම දන්නේ නැහැ ඇයි එසේ නොවන්නේ කියන කාරණාව. ගම්බද සුන්දරි චිත්‍රපටය හිමිකරුවන් යයි කියන බොහෝ දෙනෙක් කියනවා. පිටපතේ එක පිටපතයි මේ චිත්‍රපටය කළේ. ඒ පිටපත ඒ තැන ආරක්ෂාව තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ගම්බද සුන්දරි චිත්‍රපටයට පාදක වෙන්නේ තුම්බනේ පළාතේ ව්‍යාපාරිකෙක් වෙච්ච සේකර කොළඹේනවා. සාත්‍රකාරයෙක් කියනවා. එයාගේ දුවෙක් ඉන්නවානේ. දුව කවදා හරි විවාහ වෙන්නේ රජකුමාරියක් හැටියට.
මේක කිව්වා විතරයි මේ මනුෂ්‍යයා මේකෙන් පිස්සු හැදෙනවා දුවට රජ කුමාරයෙක් වෙලා දෙන්න. මේ අය පස්සේ වන්දනා ගමනක් යනවා. වන්දනා ගමන යද්දී මේ කුමාර මේ ද්විණිය වැද්දන් පිරිසකට අහු වෙනවා. එතන එන තරුණයෝ දෙන්නේ බිමලුයි සිරිවිලුයි කියලා මේගොල්ලන් බේරා ගන්නවා. ඉතින් ඒ පස්සේ මුදලාලිත් මේ යට උදව් කරනවා ඉන්දියාවට ගිහිල්ලා සංගීතය ඉගෙන ගන්න. හැබැයි මේ අතර බිමලුයි රූපයි අතර ප්‍රේම සම්බන්ධතාවයක් වෙනවා. ඔච්චර ඉගෙන ගත්තා මුදලාලි මේ ප්‍රේම සම්බන්ධතාවයක් ඉඩ දෙන්නේ නැහැ. හේතුව ඔහු බලන් ඉන්නේ තමන්ගේ දියණිය දෙන්න රජ කුමාරයෙක් කෙනෙක්. රජ කුමාරයෙක් එන්නේ නැහැ. අන්තිමට මේගොල්ලන් වෙස්වලාගෙන ඇවිල්ලා රජකුමාරයෙක් හැටියට යෝධය විවාහ කරගන්න මේ ගම්බද සුන්දරි කියන්නේ අර මුදලාලගේ දුවට. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කට්ටිය ඔක්කොම යාළුවෝ පිරිසක්. ඔවුන් මේ එංගලන්තයේ පයින් වුඩ් චිත්‍රාගාරයේ සිනමා කරන හදාරලා තියෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විශේෂයෙන්ම අපි දන්නේ නැහැ කොහෙද හිටියේ කියලා. අත්තර මේ මේ යූටියුබ් නාලිකා හරහා ඔහුට හෝ මේ චිත්‍රපටයට සම්බන්ධ සෙසු කෙනෙක් හෝ ඔහුගේ පවුලේ හෝ කෙනෙක් කියලා අපිට සම්බන්ධ ගන්න අපිට ඉතිහාසයේ යම් යම් කරුණු කාරණා නිවැරදිව කර හැකි. හේතුව මේ යූටියුබ් නාලිකාවේ මූලික අරමුණ ලාංකික සිනමාවේ සැබෑ ඉතිහාසය නැවත සරහන් කිරීම නිසා. එනිසා මෙතනදී මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන ජෝර්ජස් විජේගුණරත්න ගමිනි වේරගම අපේ ප්‍රවීණ සිනමා විචාරක ඔහු කියන පරිදි දේශීය සිනමා වංශය පරිණ කාණ්ඩේ ජෝර්ජස් විජේගුණරත්න එංගලන්තයේදී කැමරා කරණය පිළිබඳ පාඨමාලාවක් හදාරලා ලංකාවට එන්න. ඔහුගේම තමයි රසායනාගාරය තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයට දායක වන ග්‍රොහියර් වින්සෙන්ට් බැස්ටියන්, ඉසබෙලා බ්‍රොහියර්, ශීලා බැස්ටියන් මේ ඔවුන් පවා චිත්‍රපට පිළිබඳව හැදෑරු අය එංගලන්තයේ. මේ චිත්‍රපටයට දායක වන සියලු දෙනාම දායක වෙන්නේ මුල්ම අවස්ථාව හැටියට සිනමා කෘතියට. කට දායක වන මුල්ම අවස්ථාව. චිත්‍රපටයේ සමහර අවස්ථාවලදී මිලිමීටර් දාශක චිත්‍රපටයේ සමහර අවස්ථාවේ නුවර පෙරහැරේ ජවනිකා ඊළඟට එළවලු විකුණන පොලක ජවනිකා ආදී ලංකාවේ විවිධ තැන්වල මහියංගනේ ජවනිකා මේවා චිත්‍රපටයට එකතු කරලා තියෙනවා කියලා තමයි ඉතිහාසවල සඳහන් වෙනවා. කොහොම වුණත් චිත්‍රපටයේ ශබ්දයේ ඉතාම දුර්වල තැනක තිබෙන තේමී නිසා කතාව බොහෝ දේවල් තේරිලා නැහැ. චිත්‍රපටය සම්බන්ධයෙන් සුදස් මාස්කෝ කාල පසුකාලින් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච ඔහු සිනමින පුවත්පතේ මෙහෙම ලියලා දෙනවා. ඇමරිකාවට එංගලන්තයට හෝ ඉන්දියාවට ගැති නොවි ලංකාවේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමෙහිලා එක්තරා ස්වදේශික චිත්‍රපට සමාගමක් විසින් කරන ලද අත්හදා බැලීම බෙහෙවින්ම සාර්ථක වී තිබේ. මේ අත්හදා බැලීම සාර්ථක ප්‍රතිඵල අත්වනසේ ක්‍රියාවේ යොදවන ලද්දේ කොළඹ ප්‍රසාද් චිත්‍රපට සමාගම විසින්. උද්‍යෝගිමත් තරුණයෙක් වන ජෝර්ජ් එස් විජේගුණරත්න මහතා එහි අධ්‍යක්ෂකවරයාය. එවගේම මේ චිත්‍රපටය ගැන කියනවා මේ චිත්‍රපටයේ සඳහා මහියංගල සිද්ධස්ථාන වන්නේ වැඩි ජීවිතයේ දල්දා පෙරහැර අස්වැන්න නෙලීම ආදී ගොවි උත්සව ගම්බද සිරිත් යන මේ දර්ශන චිත්‍රපටයට එකතු කරලා තිබෙනවා. චිත්‍රපටයට ගීත රාශිය ඇතුළු තුනක් නමුත් මේ ගීත ජනප්‍රිය වුණා. එහි රඟපාපු ශීලා පීරිස් ජනප්‍රිය ගායිකාවක් හැටියට අපිට සඳහන් කරන්න හැකි පස්සේ කාලේ. ඒ වගේම චිත්‍රපටය ගැන තවත් විචාරයක තියෙනවා. ගම්බද පොහොසත් මුදලාලි කෙනෙකුගේ පෞලක තොරතුරු අනාවරණය කරන මෙම චිත්‍රපටයේ කතාව ඉතා කෙටි එකක් වද අදහස් අගනාවක් බව පළ කළ යුතුය. මේ චිත්‍රපටය බොහෙවින් දියුණු කරන්න ඉඩ තිබෙන බව පෙනේ. විමල් ලෙස පෙනී සිට ප්‍රසිද්ධ ගුවන් විදුලි ශිල්පියෙකු වන කින්ස්ලි රාජ කින්ස්ලි ජයසේකර මහතාගේ රඟපෑම් ගම්බද සුන්දරි චිත්‍රපටයේ නෘත්‍යාභිලාෂයන්ට අමතක නොවන්නක් බවට පත් කිරීමට පොහොසත් විය. ශබ්දයේ මනවින් නොපැතරවීම කතාව හරි හැටි තේරුම් ගැනීමට අවහිරයක් විය. කොමුණ ඔවුන් නැවත චිත්‍රපටයක් නිෂ්පාදනය කරගත්තේ නැහැ. මම හිතන්නේ මේ චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වෙන්නට හේතු වන්නට ඇති. කොමුණ මේ කියන මේ අපේ YouTube නාලිකාව බලන ඔබ කවුරුන් හෝ පෞද්ගලික YouTube නාලිකාවේ 077 311 24 77 දුරකථන අංකයට හෝ කතාවකට මේ චිත්‍රපටයට සම්බන්ධ මේ පැරණි සමාජිකයන්ගේ පෞල්වල කවුරුන් හෝ සිටියොත් අපට කියන්නේ ඒක ලාංකික සිනමාවට මහ මෙහෙවරක් කියලා හඳුන්වා දිය හැකි. චිත්‍රපටයේ පෙන්වීම මරදාන ක්‍රවුන් සිනමා හරියේ පමණයි. චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂක ජෝර්ජස් විජේගුණරත්න කතාව දෙවස් ගීත රචනය එන්.කේ. කාරියවසම් කැමරාව ලෙස්ලි පෙඩ්රිස් මේ සඳහා ජෝර්ජ් එස් විජේගුණරත්න දායක වෙනවා.
சம்ஸ்கிருதம் இசபெல்லா ப்ரோஹியர் சா வின்சென்ட் பாஸ்டியன் கிங். வெஸ்கியன் மெய்மன் பிண்டஸ் பீரிஸ் கிங். சகாத்தியட்சணே கை ப்ரோஹியர் சா வின்சென்ட் பாஸ்டியன் கிங். வின்சென்ட் பாஸ்டியன் சம்ஸ்கிருதம் இகத்துதான். சித்திரப்பட்டி சங்கீத நிர்மாணிகளை என்.கே. காரியவசம். என்.கே. காரியவசம் சங்கீத ஆச்சாரியர்களை ஹெட்ரிட் கட்டத்துக்கெல்லாம் திபுனா. கீத காயனாக்களா கிங்ஸ்லி ஜெயசேகர, சீலா பீரிஸ், ஹெர்பர்ட் பெரேரா, வின்சென்ட் த பால் பீரிஸ் சா, திலகா சிறுவார்த்தன். கீத போக் நிகழ்த்தலை ஏ பிரசாத் ஃபிலிம் ப்ரொடக்ஷன் சொல்லின்மாய் மே கீத தேட்டி நிகழ்த்துனேனே. மே சித்திரப்பட்டிய மரதானி கிரவுன் சினிமாஹலே எக்தாஸ் சமச்சர் பணஹை ஜனவரி விஷயத்தின் இருந்தால் தின தாய பிரதர்ஷனே கதா எவகே பிப்ரவரி தா ஹத்தின் இருந்தால் வெள்ளவர்த்தி பிளாசா சினிமாஹலி சத்யா திரகட்டா. லங்காவை நிஷ்பாதம் பலமு சிங்கள வர்ம சித்திரப்பட்டியேட்டார். மிலிமிட்ட தாசே சித்திரப்பட்ட ஹட்டியேட்டார். இவகேம வர்ண மாடுற அசல பிரஹர ஆதியின் இக்கத்துவன சித்திரப்பட்டையா ஹட்டியேட்டார். மே சித்திரப்பட்டிய தாயக்கணும். சித்திரப்பட்டிய நிபுத்தில் இக்க பீடபத்தவன் பீடபத்திய கோமலம் கம்பத சுந்தரி சித்திரப்பட்டி கீத அத்துலத்துணை மேமா ஷீலா பீரிஸ் கலாம் மல்மாளதாளா கென கீதே. இவகே அய ஆலய வேக ஈசரையன் ஹத பேரே கென கீதே. கிங்ஸ்லி ஜெயசேகர சா ஷீலா பீரிஸ் காயனாக்களா பிரேமசாகரே தலங்க நெத்த இத்தே. ஹெர்பர்ட் பெரேரா சா திலகா சிறுவர்தன காயனாக்களா விகாரவி தக்ம ரூபே மகே பண்டபே. மிக ஹாசியோத்பாத கீத பண்டாசா அலிஸ் விகடங்களுக்கு மே சித்திரப்பட்டி தலத்தி. இவகே வின்சென்ட் த பால் பீரிஸ் காயனாக்களா ஆதரணீய புன்சந்தே கென கீதே. கிங்ஸ்லி ஜெயசேகர ஷீலா பீரிஸ் காயனாக்களா புலந்த சினா பத்தராந்தனா கீன கீதே. சித்திரப்பட்டிய ரங்கப்பாய் ஷீலா பீரிஸ் ஏவதிய ஆய்டர் அவரது பகலாம் கிழக்கினோம். கிங்ஸ்லி ஜெயசேகர் வின்சென்ட் த பால் பீரிஸ், அலன் பெரேரா, எச். தல்வாத், இசி புலத்சிங்கல், சுஜாதா புலத்சிங்கல், திலக் குணதிலக, இடி ஃபோன்சேகா, ஹெர்பி செனவிரத்ன, எடி குணசேகர, திலகா சிறுவார்தன சித்திரப்பட்டியை சாத்த நிறுவனங்கள். சித்திரப்பட்டி மங்கள தர்ஷனிக்காக தூயை எவக்கட்ட விளந்த நமதி எச். டபிள்யூ அமரசூரிய மாதாவி பிரதான. கோமநாத் மே சித்திரப்படி சில திரகதகரமான நிகழத்துக்குனே மரதானே கிரவுன் சினிமாலி. கோமநாத் இவன் வைஜந்தி மாலா ரங்கபாபு வாழ்க்கைக்கு நீ சித்திரப்பட்டிய சார்த்தக திரகத்தை நிசா மே கம்பது சுந்தரிட்டு சினிமாலி இருக்குனே. கோமத் மே சித்திரப்பட்டி மில்லிமீட்டர் திஸ்பகை சித்திரப்பட்ட நோயின் நினைசா வினம பிரக்ஷேபனையாக சவிக்கதை தூத்திக்கணும். ஏ அத்தியத்தமாய் மே கம்பது சுந்தரி சித்திரப்பட்டிய திரகத்தோனே. ஏ மே ஸ்ரீலாங்க கேங்கே வேன் சபல கலகண்டோ ஓம் நவத சினிமா அப்படி தென் அப்படி மே அப்படி சினிமாவை வச்சு பரப்பத்தில் வரத்தா தென் அப்படி மீ வரத்து கொய் கட்டிவிட்டா மீ வேயம கலப்பிரிச்சுட்டு யுக்தி இஷ்டக்கிறாங்க சொல்றாங்க.